අයිබුවන් ආදරණීය දුවේ පුතේ මම අද ඔයාල වෙත ගෙන එන්නේ මේ දිනවල අපේ දරුවන්ට විශේෂයෙන් තියෙන ප්‍රශ්නයක් සහ දරුව නිතරම ප්‍රශ්න කරන ප්‍රශ්නයක් පිළිබඳව. ඒ තමයි අපි කොහොමද Zoom පන්තියක ඉන්නකොට අපි කැමරා එක ඔෆ් කරලා තියෙනකොට අපේ පින්තූරයක් Zoom එකට දාගන්නේ. එහෙම නැත්නම් අපි කොහොමද අපි Zoom පන්තියක ඉන්නකොට virtual background එක දැන් උදාහරණයක් විදිහට දැන් මම කතා කරන මම මේ ඉන්න තැන පුතේ පිටිපස්සේ තියෙන white board එක. හැබැයි අපිට පුළුවන් ඒ වෙනුවට රූපයක් එහෙම නැත්නම් වීඩියෝ එකක් play වෙන්න හදන්න. එතකොට ගොඩක් දරුපැටවුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේක කොහොමද කරන්නේ. සහ ඒත් එක්ක මතක් කරන්න ඕන මට මේ වීඩියෝව සිදු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සහ සියලුම යෝජනා ලබා දුන්නේ අප ලංකාවේ අතරම ලංකාවේ වැඩිපුරම ළමුන් ප්‍රමාණයක් සහභාගී වන ඉන්ද්‍රීසි පන්තිය මෙහෙවන අරුණෝද වංචනායක සර්. එතකොට මේ සම්බන්ධයෙන් මාව ඇත්තටම මම මෙහෙම කලින් වීඩියෝ එකක් කරලා තිබ්බේ නැහැ. වංචනායක සර්ගේ උපදෙස් මත තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. සර්ට ස්තුතිවන්ත වෙනවා. පුතේ අපි කොහොමද දැන් මේ Zoom එකට ප්‍රොෆයිල් පිච් එකක් දාගන්නේ? ඉස්සෙල්ලාම අපි කරන්න ඕන අපි මෙයාට සයින් ඉන් වෙන්න ඕන. හරිද? මොකක්ද ඒ සයින් ඉන්? දැන් අපි Zoom එකට ගියාට පස්සේ දෙකක් තියෙනවා. එකක් සයින් ඉන් අනික සයින් අප්. ගොඩක් දරුවෝ පටලවා ගන්න තැන සයින් ඉන් සහ සයින් අප් කියන එක. පුතේ ඔයා දැනටමත් Zoom එක වෙත රෙජිස්ටර් වෙලා ඉන්නව නම් සයින් ඉන් කියන ස්ථානයට ගිහිල්ලා ඔයාගේ යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක දෙන්න පුළුවන්. හරිද? දැන් එකපාරට මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. හරිද? පුතේ පොඩ්ඩක් බලන්න. මම ඔයාට දැන් ස්ක්‍රීන් එකේ කරලා පෙන්නන්නම්. උදාහරණයක් පුළුවන් මම කරනකොටම ඒක කරන්න සහ අපේ දරුවන්ගේ ආදරණීය දෙමාපියන්ට පුළුවන් මේක බලලා දරුවන්ට උපදෙස් ලබා දෙන්න. හොඳයි අපි මෙන්න මේ විදිහට වෙබ් බ්‍රවුසරයකට ගිහිල්ලා අපි Zoom එකට යනවා. Zoom එකට ගියාට පස්සේ උඩින්ම පේනවා මෙන්න මෙතන. එකක් තියෙනවා sign in කියලා, අනිත් එක තියෙනවා sign out. It's free කියලා. ඔයා දැනටමත් Zoom එකට register වෙලා නැතිනම් ඔයා මොකද කරන්න ඕන? මේ sign up කියන එක ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ප්‍රථම වතාවට Zoom වෙත register වෙනවා නම් මේ sign up කියන එක අරගෙන ඔයාගේ විස්තර ටික ලබා දෙන්න ඕන. හරිද? හොඳයි අපි එහෙනම් ලබා දෙමු. ඔන්න sign up එක ගත්තා. ඊමේල් ඇඩ්‍රස් එකක් අහනවා. හරිද? ඔයා ගාව දැනටමත් ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා නම් ඊමේල් ඇඩ්‍රස් එක සඳහන් කරන්න පුළුවන්. ඊමේල් ඇඩ්‍රස් එකක් නැත්නම් හරි ලේසි. අපිට පුළුවන් ඉක්මනින්ම ඊමේල් ඇඩ්‍රස් එකක් හදාගන්න. කොහොමද හදන්නේ? අපි google.com එකට ගියා. google.com එකට ගිහිල්ලා ඊට පස්සේ gmail කියන තැනට ගියා. පුතාලා ගාව ඊමේල් එකක් තියෙනවා නම් නැවත හදන්න අවශ්‍ය නැහැ. gmail එකට ගියා. ඊට පස්සේ මේ gmail එකට ගියාට පස්සේ අපිට එනවා අපි දැනටමත් account එකකට log වෙලා ඉන්නවනම් account එකකට log වෙලා ඉන්නවනම් අපේ ඒ account එක එනවා. හරිද? අපිට පුතේ account එකකට අපි log වෙලා නැත්නම් මෙන්න මේ ආකාරයට හරිද create account කියන එකක් එනවා. create account. එතකොට අපිට පුළුවන් මෙතනින් අලුතින් account එකක් create කරන්න. හරිද? හොඳයි මම එන අලුතින් account එකක් create කරන තැන ඉඳන්ම කියලා දෙන්නම්. ඊට පස්සේ පුතේ ඔයාට නම් myself දෙමාපියෝ විසින් තමන්ගේ දරුවට හදනවන for my child to manage my business ව්‍යාපාරයක් කිරීම සඳහා මම එක for myself කියන එක දෙන්න. ඊට පස්සේ first name last name මම first name එකට දාන්න ICT කියලා මේක පුතාගේ first name එක සහ last name දාන්න තියෙන්නේ. ICT class මම username එක දාන්න ICT class 123@gmail.com password එකකුත් දාන්න තියෙනවා. හොඳයි පුතේ මේ ICT class 123 කියන එක මට දාන්න දෙන්න නෑ. ඇයිද දෙන්නේ නැත්තේ? That username is taken. ඒ කියන්නේ මේක දැනටමත් භාවිත වෙනවලු. එහෙනම් මම දාන්නම් IC අමෙන් මේක දාමු. ICT ICT C803 කියන එක දාමු. මේකට වාට කැමති එකක් දාගන්න පුළුවන්. Password එකක් දාන්න. මම ඒකට password එකක් දාන්නම්. ඊට පස්සේ confirm කියන පුතේ ඔයා දැම්ම password එක තව පාරක් type කරන්න. ඒක confirm වෙනවා. ඊට පස්සේ next කියන එක දෙන්න. ඊට පස්සේ ෆෝන් නම්බර් එකක් දෙන්න. මම මේකට ෆෝන් නම්බර් එක මගේ දුරකථන අංකය දෙනවා. ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න මෙතෙන්ට.
upan dini dina man dina untuk upan dini idas nama siya anuwe matu sega mega bi Sri Purusha bawe ya male next kara ini masuk ke meten agreement teka tienne me agreement teka pi mutate I agree tienne ke terang nona I agree tienne ke I agree kene karan basa putih solo samane binadi bagia fitra yana wa oyate account teka create yana wa gmail leke itor putih e gmail account teka haraha apita puluang zoom meka de login na oyate dana tamat oyaga putih gmail account teka tiena wana nevate nirmani kirima awasya na he teng onda bandu putih mei bidihir mei bandu onda deng api nirmani kira pu gmail leke tena wa Mete ini putih apa email address kita mai ictc@gmail.com. Itu udah mete ini manha itu punya, udah buta itu punya, mana mau mete ya no? Eko ada dana. Ini pas udah mama me email address kita bawita kerela putih, me zoom me kita apa hujan wa? Dan zoom me kita email orangnya muka dama email address kita lah. Anu mang itu nanti dana wa dua putih, muka deh. Me ictc@gmail.com. Iya nek? Sign up aja deh no. Itu activation email send. Ekian apa kah? Me inne hari itu mau kaya amat. Kira tahu cara kan itu activation email lekak ke mana? Hari itu, apik mau kah dia nak terang doa? Apik apa hu apik Gmail lekak kehilaf balan apa itu me? Apik dalut itu message lekak ke nama? Mau kah kira? Please active your Zoom account kira. Enak apik yangna attend kehilaf itu active account kira tiennya nama? Anne active account kira istana klik terang na. Itu baru itu. Anne, dan mau ada zoom meke account teka kondang nirmane bela. Dan kuda panthiye na login na kote, api nitaram hematisse meke ke nama lini login wale, mitra na hematran donne. Oya dalat iye na nama hematisse pena kote. Mam meker ganna, mam meker mage mana kuda anna, Vinod, Tarut, last name Jayasinghe. Ini pas kute mei password deh, zoom mei kerdaan password deh kuari kemati ka dagat deh ke, ebay mudai te kalpana karan na duwe kute password deh ka mata ka dina password deh ka dagat deh, netang kudala te adisi te kalpana karela, ika pa kulu deh na akul te ka dana ma, ebay password deh ka amate deh beno, ebay password deh kute deh ke kere galapin na wane. Hari, saya continue dengan. Ini pas itu metana me email address ini kita wajibnya nih, ini skip kian kita dengan, ini wajibnya nih. Ini pas se, apa daru nih, go to my account kita dengan, mana me go to my account kian kita dengan. Hari itu me go to my account siapa pas itu deh, mama deh, me magi nama, Vinod Taruk Jayasinghe nih, nih itu, ane ini sama magi nama pendo, ada putra ada ane nama, itu nih pendo. Ini pasti daruneh deh. Putagi anannya tahu ya, tahu rukar gak nih nggak sadar. Pintu rek kepe, mainnya main wadah penuh aneh itu pintu rek tenis tane. Apik mainnya metana tegi hilang. Apik metana klik kara ada pasti dulu putih. Me choose files kian tenis tane tegi hilang. Apik itu puluan. Kaya mati pintu rek dah gan nih. Udah hari ini kita mama. Me pintu rek baru dah kerena. Mancana kesege alut tolol pantiya ta dal pinture ඊට පස්සේ පුතේ මේ පින්තූර අපිට save කියන එක දුන්නාට පස්සේ අපිට පුළුවන් මේ පින්තූරය අපේ ස්ථිර පින්තූරේ විදිහට භාවිතා කරන්න හරිද එතකොට පුතේ දැන් ඔයාට වෙනදා වගේ මේ zoom පන්ති වලට යනකොට හරිද වෙනදා වගේ zoom පන්තියට යනකොට අපි දැන් පන්තිය link එක touch කරලා ඊට පස්සේ link එක touch කරාට පස්සේ අපි වෙනම නම ටයිප් කරන්න ඇවිල්ලා එහෙම අපිට දැන් මොකද කරන්න ඕනේ නැහැ. ඇයි එහෙම කරන්න ඕනේ නැත්තේ පුතේ? දැන් එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපි zoom එකේ ස්ථිර වශයෙන්ම හරිද? අපි zoom එකේ ස්ථිර වශයෙන්ම account එකක් create කරලා තියෙනද? එතකොට මෙන්න මේ ආකාරයට තමයි zoom account එකක් නිර්මාණය කරන්නේ සහ නිර්මාණය කරපු account එකට profile picture එකක් දාගන්නේ. උදාහරණ යම්කිසි තාක්ෂණික සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් මෙන්න මේ දුරකථන අංකය විමසන්න පුළුවන් 0.77
හාරසීයයි හැත්ත එකයි විසිනමය. ඒත් එක්කම් පුතේ මම ගොඩක් දරුව දන්නවා මගේ නම තාරුක ජයසිංහ මම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය. ICT විෂය තමයි ඉගැන්වීම් සිද්ධ කරන්නේ. හය ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් සිද්ධ කරනවා අපේ ආදරණීය මංජනායක සර් සමග. එම නිසා පුතාලා ICT විෂයට සහභාගී වීමට කැමැත්තක් තිබෙන දරුවෝ සිටිනම් නම සහ ශ්‍රේණිය මෙන්න මේ දුරකථන අංකයට 078 48 92 548 078 48 92 548 කියන අංකයට WhatsApp කරන්න. මොකද මේ දිනවල ඔයාලා හරි රසවත් පාඩම් ටිකක් යනවා. විශේෂයෙන් 6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දරුවන් දක්වා අපි ස්ට්‍රැච් ප්‍රෝග්‍රෑමින් යනවා. Arduino යනවා, Arduino Robotics. ඒ විදිහට රසවත් පාඩම් ටිකක් යන්නේ. 10-11 දරුවන් සඳහා අපි සාමාන්‍ය සිලබස් එකට අමතරව ප්‍රෝග්‍රෑමින් පාඩම සහ වෙබ් ඩිසයින් පාඩම යනවා. උදාරගේ අයියල අක්කල නංගිල මල්ලිල ඉන්නවනම් දැනුවත් කිරීම සිද්ධ කරන්න. යම් කිසි ගැටලුවක් වෙතොත් මේ දුරකථන අංක දෙකකින් එකකට අමතලා ඔයාගේ ගැටලුව निराකරණය කරගන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරමින් මම මෙතනින් මෙහාට යනවා. ස්තුතියි.